සුබදවසක් මගේ යාළුවෝ හැමදෙනාටම. ඉතින් අදත් අලුත් වීඩියෝ එකකින් ඔයාලා ළඟට ආවා. අද මම ඔයාලා එක්ක බෙදාගන්නේ මං අලුත් ගෙදර ගියපු පළවෙනි දවස. ඉතින් අද උදේම මම නැගිට්ටා. නැගිටලා ඉවරලා මම දැන් මේ බුද්ධ පූජාව හදන්නයි, අපිටයි කිරිබත් හදන්න තමයි ලෑස්ති වෙන්නේ. ඊට ඉස්සෙල්ලා මම අපි දෙන්නට තේ දෙකක් හදාගත්තා. මන් රයිස් කුකර් එකේ අද කිරිබත් එක හදාගන්න. ඉතින් බත් එක ඉදෙන්න ගහලායි තියෙන්නේ. තේ ටිකත් හදාගෙන තේ කප් දීලා ටිකක් කරලා ඉඳලා කේයස් කරන්න ඕනේ. දැන් ගොඩක් දුරට බඩුවස් කරලා ඉවරයි. පොඩි පොඩි වැඩ ටිකක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ ටික දැන් හිමිහිමීට කරගෙන යන්න ඕනේ. ඔයාලට මම මේ ගෙනාවේ මං උදේ වරුව ගත කරපු විදිහ විතරයි. ඉස්සරහදී මං ඩේ බ්ලොග් එකක් ඔයාලා වෙනුවෙන් අරගෙන එන්නම්. මං හදන කෑම වර්ග වගේම මගේ ජීවිතේ මං ගත කරපු ලස්සන දවස් ඔයාලා එක්ක මම බෙදාගන්නේ ඇත්තටම ගොඩාක්ම ආදරෙන්. මොකද මං දන්නවා ඔයාලා මගේ වීඩියෝස් බලන්නේ හරිම ආසාවෙන් කියලා. ඉතින් ඉදිරියේදී මම ඔයාලා වෙනුවෙන් ලස්සන වීඩියෝස් අරගෙන ඉන්න හිතාගෙන ඉන්නවා. මම ගොඩක් ආසාවෙන් තමයි මගේ ජීවිතේ මේ ගත කරන දවස් වගේම මං ආසාවෙන් හදන කෑම වර්ග ඔයාලත් එක්ක බෙදාගන්නේ. ඉතින් ඒක මට ගොඩාක් ලොකු සතුටක්. මොකද මං ඔයාලගේ කමෙන්ට්ස් කියවලා ඒවැල් ලැබෙන සතුට මට වචනෙන් කියලා නිම කරන්න බෑ. ඒක මට ලොකු හයියක්. ඉදිරියේදී මං ඔයාලා වෙනුවෙන් තව තව ලස්සන දේවල් කරන්න මට ධෛර්යයක් ලැබෙන්නේ කමෙන්ට්ස් වලින්. දැන් ඉතින් මම බුද්ධ පූජාව තියන තමයි හදන්නේ. බුද්ධ පූජාව තියලා උදේ කෑම අරගන්නවා. ඊට පස්සේ මම ගණ දෙවියන්ටත් පූජාව තිබ්බා. ඒ වගේම ලක්ෂ්මි දෙවියන්ටත් තිබ්බා. මම ගණ දෙවියන්ට වඳින්න ගත්තේ පුංචි කාලේ ඉඳන්මයි. ඉතින් ගණ දෙවියන්ට වඳින්න අරගෙන මට ඇත්තටම ගොඩාක් පිහිට වෙලා තියෙනවා ගණ දෙවියෝ. ඉතින් ඔයාලට මම ඉස්සරහදී කියන්නම් ගණ දෙවියන්ට කොහොමද වඳින්නේ, ගණ දෙවියන්ගෙන් ප්‍රාර්ථනාවක් ඉල්ලන්නේ කොහොමද. ඒ හැම දෙයක්ම ඔයාලා එක්ක මම බෙදා ගන්නම්. අපි බුදුන්ට වඳිනකොට, දෙවියන්ට වඳිනකොට අපේ හිත තුළ අනිවාර්යයෙන්ම විශ්වාසය තියෙන්න ඕනේ. ඒ විශ්වාසයත් එක්ක තමයි අපිට පිහිටක් ලැබෙන්නේ. ඉතින් මට මේ අම්ම කුරුළු ඇල්ලකුත් හදලා දුන්නා. ඉතින් මම මේ හදන්නේ කුරුළු ඇල්ලට කිරිබත් දාන්න. මෙතනට කුරුළු ගොඩාක් එනවා. මොකද පිටිපස්සේ ගේ පිටිපස්සේ තියෙන වෙල, ඒ නිසා ගොඩාක් කුරුළු, කහ කුරුළු, එක එක වර්ගයේ කුරුළු එනවා මෙතනට. එහෙනම් මගේ අලවනේ අලුත් වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.